නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ අවසාන රාශිය, එහෙම නැත්නම් 12 වෙනි රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහය හෙවත් බ්‍රහස්පති ග්‍රහය වූ මීන ලග්නේ. මීන ලග්න හිමියන් ආයිබෝවන්. ඉතින් මේ මීන ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයෙන් නිවෘත භාවයට පත්වීම, නැත්නම් වක්‍ර භාවය මිදීම කොහොමද කියලා කතා කරන්නේ. ඉතින් මෙතන ලොකු විශේෂත්වයක් තියෙනවා ඔබටත්. මොකද සෙනසුරු කියන්නේ ඔබගේ
අයස්ථානය ගැන එකොළොස්වැන්න අධිපතිය වගේම වයස්ථානය දොළොස්වැන්න අධිපතිය එකොළහ දොළහා අධිපතිය. ඉතින් මේ දොළොස්වැන්න තුළම තමා මේ ජුනි මාසේ පහුගේ ජුනි මාස 30 වෙනිදා වක්‍ර භාවයට පැමිණිලා දැන් නොවැම්බර් 15 වෙනිද වෙද්දී නිවෘත භාවයට පත්වන මාස 4 මාරකට විතර ආසන්න කාලයක් තුළ ඒ තත්ත්වයන් තුළ අපි මුලින්ම කතා කරොත් මීන ලග්න හිමියන්ගේ ඒ තත්ත්වයන් තුළ මීන ලග්න හිමියෝ මේ ඒ මාස 3 මාර 4 ටිකක් අමුතුම ජීවන රටාවක් කරේ නිකන් තමන්ටත් නෑ අනුන්ටත් නෑ ඔහේ නිකන් අර අපි සරලවචනක පතෝල ඔගේ කිසිම අරමුණක් නැති ජීවිතයක් ගෙවුවා. ගොඩාක් දුරට අතට එන දේ කට දාගෙන පින නැතෝ කිය. කිසිම තේරුමක් නැති ගමන් බිමන් කිසිම තේරුම නැති දේවල් වලට මුදල් විහිදන් වින් ඔය වගේ තත්ත්වයන් තුල තව ටිකක් මානසික පීඩාකාරී භාවයේ චිත්ත පීඩාකාරීත්වය ටිකක් අතර බලපෑව තනි විච්ච ගතිය මේ පිරිසක් අතර මහා පිරිසක් අතර ඉද්දිත් තමාව තනි විච්ච භාවයක් ටිකක් දැනුණා. තමා තුළ දෙන ආකර්ෂණීය භාවයේ පොඩි අඩුවක් දැනෙන්න ගත්තා. නොවේ තත්ත්වයන් එක තමයි මේ පහුගිය මාස 3 මාර 4 ගෙවිදී දැන් ඇත්තටම මීන ලග්න හිමියන්ට වසර 7 මාරක ඒ රාෂ්ට්‍රකය පටන් ගන්න කියලා ගොඩක් වීඩියෝ තිබ්බනේ. ඒකෙන් දැන් 2 මාරක් විතර ගෙවිලත් ඉවරයි කියලා. තව 5ක් ගෙවන්න ඕනේ නේ අම්බෝ ඒ රාෂ්ට්‍රකය තව අවුරුදු 5ක්. ඒ කියන්නේ 2029 2030 විතර වෙනකම්. මාරද යන්නේ නෑ එහෙම බය වෙන්න එපා. මොකද හේතුව ඒ රාෂ්ට්‍රකය කියන දේ ඔය කියන තරම් කළු නෑ යකා කළු නෑ. ගොඩක් අය බය කරන්න කියන්නේ ජ්‍යෝතිෂ්‍ය කරන සමහර වෙලෙන්දු ව්‍යාපාරිකයෝ බය කරලා ඔබව යම් කිසි ආකාරයෙන් අර ඔවුන්ගේ ව්‍යාපාරයේ පාරිභෝගික කරගන්න ඔබලව ඔබගේ මුදල් වියදම් කරලා එක එක දේවල් කරවන්න ඒව අරමුණු කරන්න. හැබැයි ඒ රාශියක තුළ යහපත් දෙයක් තියෙනවා. නමුත් මිතුන් මීන ලග්න හිමියන්ට වෙන්නේ මේ කාල පරිච්ඡේදය මේ ගෙවුව කාල පරිච්ඡේදය එතරම්ම යහපත් නැහැ. මොකද 12 වෙනි සෙනසුරු ගමන් කරන කාලය අතිශයෙන්ම සුවිශේෂී. සුවිශේෂී කියන්නේ වැඩි වශයෙන්ම යම් කිසි අසුභකාරී තත්ත්වයන් එක තමයි ගෙවුනේ. නමුත් දැන් මගේ වැඩසටහන අහපු අය දන්නවා ඒ කාල සීමාවල් හොඳට ගෙවා ගන්න විදිය ඒ ගැටළු මතු නොවෙන්න කරන විදිය කිව්වා. ඉතින් ගොඩක් අය 100ක් විසඳගත්තා ඉන්න 80ක් 50ක් 30ක් 20ක් එහෙම විසඳගත්තා ඉන්න සමහරු ඉතින් කියන දේ කිසි දෙයක් කරන්න නැතුව බොරුවට අහලා තේරුමක් නැතුව නිකන් කාලය ගත කරපු අයත් හිටියා. ඉතින් ওই තත්ත්වයන් එක්ක අපි දැන් කතා කළොත් දැන් මේ දින 134ක් ගැන මේ තම්නෙල් එකේ කියනවා. විශේෂී දින 134. මොකද ඇයි මේකට සුවිශේෂී කියන්නේ? හේතුව ඔන්න දැන් සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගත කරන අන්තිම දින 134. ඒකයි සුවිශේෂී. හැබැයි ඊට වඩා සුවිශේෂී වෙන ප්‍රධාන හේතුවක් තියෙනවා. නැවත සෙනසුරු ග්‍රහය කුම්භ රාශි ගත වෙන්න අවම වශයෙන් තව අවුරුදු 27ක් 27 මාරක් විතර යනවා. අඩුම තරමේ සෙනසුරුගේ රාශියක් ඔබ 11 වෙන්න, ඒ කියන්නේ මකර ලග්නෙට එන්නවත් අවුරුදු 25ක් යනවා. ස්වක්ෂේත්‍ර රාශියට එන්න අවුරුදු අවම 25ක් යනවා. ඉතින් අපි යථාර්ථය කතා කරමු. සමහරු මේක හිතාම ගැටලු කරගන්න එපා. යථාර්ථගතවරොත් සමහර අය ඒ කාලයේ වෙද්දි ඉඳීද නැහෙනි. ගොඩාක් ඒ කියන්නේ මේ වයසකය ගැන නෙමෙයි කතා කරන්නේ, මේ වය වෘද්ධය වයස්ගතය ගැන නෙමෙයි. සමහරක් වෙලාවට මේ කතා කරන මම කොච්චර තරුණත් හිටන්දදී නැති වෙයි, ඊටත් වඩා බාලයි නැති වෙන්න පුළුවන්. ඒකයි මේ ජීවිතයේ කියන දේ විශ්වාසයක් නැහැ නේද? ඒක නිසා අවුරුදු 25කින් එන්නේ අවස්ථාවේ අපි කිමුකෝ අපි ජීවත් වෙලා හිටියා. දැන් ඔබේ වයස අවුරුදු 25යි. ඔන්න තව අවුරුදු 25ක් 27ක් ගියදී 50යි 52යි. ජීවිතේ හොඳම කාලය කියවිලි ඉවර. එහෙනම් මේක සුවිශේෂී කාලාතක නෙවන් එන්නේ නැති කාලයක අන්තිම දින 134. අනං අපි ඒකෙන් තියෙන සුබ දේ උපරිමයෙන්ම ගන්නවා. අසුබ දේ ඉවත් කරගන්නවා. ඒකෙන්ද මීන ලග්න හිමියන්ට මේ තත්ත්වයන් තුළ තියෙන විශේෂම කාරණාව ඔබට මේ කාල සීමාව තුළ හොඳ දෙයක් කරන්න පුළුවන්. මොකක්ද ඒ දේ? ඔබට යම්කිසි දෙයක් එක ජීවිතේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් කරගන්න පුළුවන්. දැන් අසුභකාරී දේවල් එක්ක යද්දී ඒක සම්පූර්ණ වෙනස් කරන්න හැකියාව තියෙන කාලය. හැබැයි මේක ඔබ පහුගිය කාලේ ගත කරපු සාමාන්‍ය පරිදි කිසියම් දෙයක් වෙලාවට කරන්නේ කියන දේ මේ වෙද්දි අමතකයි. වැඩිපුර අත්‍යවශ්‍ය දේ වඩා අනවශ්‍ය දේ තේරුම් නැති දේවල් පස්සේ දුවන්නේ. කිසිම තේරුම් නැති ගමන් බිමන්. ඔන්න ඔහොම ගෙවුනහම මෙන්න මේ තත්ත්වයන් තුළ නම් බෑ. එහෙනම් මේ වෙලාවේ ඔබ තුලත් ලොකු පරිවර්තනයක් කළොත් තමයි මේ මං කියන ධනයෝගයේ ඔබට සක්‍රීය කරගන්න හැකියාව ලැබෙන. නැත්නම් ධනයෝගයේ පාදා ගන්න හැකි වෙන්නේ. මොකද්ද මේ ධනයෝගය? ධනයෝගය කිව්ව ගම හැමෝම ඉස්සල්ලාම ඔලුවට එන්නේ මොකද්ද? ස්විප් ටිකට් එක. ලොතරැයි වාසනාව. නැහැ, ලොතරැයි වාසනාවක් ඇදෙනවා කියන එක විතර නෙමෙයි ධනයෝගය. ඒකත් ධනයෝගයක් තමයි. හැබැයි එක ලග්නයක ඉන්න හැමෝටම ලොතරැයි ඇදෙනවා කියන එක ප්‍රායෝගිකද නැහෙනේ. එහෙම කවුරුර කියන එක අමු බොරුවක්. එහෙනම් ඒකට ඔබේ උපන් කේන් සටහන් තුළ දෙන සුවිශේෂී පිහිටීම ඉතාම සූක්ෂම පිහිටීම එක තමයි එහෙම අවස්ථාවක් උදා වෙන්නේ. එහෙනම් මේ ලෝකින මීන ලග්න හිමියෝ ඇති බිලියන ගාන. ඒ බිලියන ගානටම හැම මේ මාසයේ මේ දවස්ක 24 සුවිප්පදුනොත් මොනා කරන්න බැයිද? ඒක නිසා එහෙම දෙයක් නෙමෙයි. මේක කියන්නේ
ඒ ලොතරැයි වසනක් තිබිය හැකි සමහරු. නැත්තං ඔබට මේ කාල පරිච්ඡේදය ඔබට කොහොමද ඔබේ ආර්ථිකමය වශයෙන් පහුගිය කාල නොතිබු විදිහේ ස්ථාවරත්වයක් හදාගන්න. අන්න ස්ථාවරත් ඔබේ ජීවිත ඉදිරි අවුරුදු පහක් තව ඒ රාශියක් ගෙවනවා නම් ඒ අවුරුදු පහ ආර්ථික මෙවිෂන් කඩා වටින් වැටෙන් නැතුව ගෙවන විදිහ අපි කතා කරමු. මේ ඒ සඳහා ඔබට ලොකු වෙනස්කම් ටිකක් කරගන්න. ලොකු කිව්වට ඒවා මහා ලොකු නෙමෙයි. නමුත් ඔබට ලොකුයි මේ වෙල. අනිත් එක තමයි අංක එක තමයි කම්මැලිකම අතහැරිය යුතුමයි. දෙවෙනි එක තමයි ඔය කල් දාන ගතිය. කිව්ව සැනින් මේ දෙයක් කරන්න හිතුච්ච සැනින් කරන්න ඕන. ඒ කියන්නේ මේ කල්පනා කරන කර කර මේ කිසි දෙයක් හොයලා බලන්නේ දුරදිග හිතන්නේ නැතුව කරන්න කියන එක නෙමෙයි. නෑ ඔබ අරමුණු කරගත් දෙයක් තියෙනවා ඒක කරන්න. දෙයක් කරද්දී ඊළඟ එක තමයි හොඳ සැලසුමක් එක්ක යන්න ඕන. ආවට ගියාට ඕන්න එකක්. පහුගිය කාලේ එහෙමනේ එකක් දැක්කම මේක කරොත් හරියයි. ගිහිල්ලා ඔහේ පටන් ගන්නවා. අතරමඟදී ඒක අතාරිනවා. එක දිගට එකක් කරයි යන්නේම නැහැ. තව එකක් පටන් ගන්නවා. ඒකත් එහෙම. ඒ නිසා මේල ස්ථාවරත්වයක් හදන්න. එහෙනම් ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් රැකියා වෘත්තීන් මොනවාද? විශේෂයෙන්ම මේ කාලේ ගුරු වෘත්ති අංක එක. අනිත් එක මේ කාල සීමාව තුළ ඔය ඔබ යම්කිසි උපදේශන සේවා ඒ කියන්නේ එක එක දෙන්නේ එතන තියෙන මේ අපේ නීතිඥවරුත් අයිති වෙනවා. නැත්නම් මනෝවෛද්‍යවරු අයිති වෙනවා. වෛද්‍යවරු අයිති වෙනවා. ගුරුවරු අයිති වෙනවා. ඉතින් තව ගොඩාක් තියෙනවා ඔබට ඔබේ එකත් එක ගලප ගන්න පුළුවන්. අන්න මහාචාර්යවරු ආචාර්යවරු ඉතින් ගොඩාක් අය ඉන්නවා. මේ වගේ වෘත්තියන් කරන්නට ඉතා යහපත්. මහා පොළොවත් එක්ක ව්‍යාපාර කරන්නට ඉතා යහපත්. වෘත්තියන් කරන්නට යහපත්. ඒ කියන්නේ කවුද? ගොවිතැන් කටයුතු. ඇයි කුලී වැඩ කරන්නේ? ඒගොල්ලෝ මහ පොළොත් එක්ක ගැටෙන මිනිස්සුනේ. මහ පොළොවේ ඉන්න මිනිස්සු. අනිත් එක තමයි මහ පොළොවේ තරන්නේ මේ මහා ජනයා සම්බන්ධ රැකී රක්ෂාව යාපර. එහෙනම් ඒ කුලී වැඩ කරන්නේ. මොකද සමහරු මට දෝෂාරෝපණ එලක දෙනවා මේ රැකියා අවස්ථාව, ව්‍යාපාර අවස්ථාව ගැන විතරයි කියන්නේ. ඇයි මේ අපි අහිංසක මිනිස්සුද අපි පහත් රැකියාද කරන්නේ? අපි කරන්නේ කුලී වැඩ. අපි කරන්නේ ගොවිතැන. ඒව ගැන කියන්නේ නැතිද කියලා. නනේ නෑ, කොහෙත්ම නෑ. ඒව තමයි උසස්ම රැකියාවල්. කිසිම දෙයකින් රැකියාව පහත් වෙන්නේ නෑ හරියට කරමින. හොරකම් කරනවා නම්, මරකම් කරනවා නම්, වංචාවෙන් හම්බ කරනවා, ඒව තමයි පහත්. ඒව උපරිම තන රටේ ජනාධිපති වෙනවත් ඒක පහත් රැකියාවක් ඒ තත්ත්වයන් තුළ. හැබැයි ඔබ සාධාරණ කරන ඕනෑම දෙයක් ඉතා උසස්. ඒක නිසා ඔබ පහත් කරගන්න එපා. නෑ මම හැමෝගෙනම කතා කරන මේ රැකියාව ව්‍යාපාර කියද්දි ඔය ඔබ කියන හැමදේම දිනන කුලී වැඩ රැකියාවක් නෙමේද? ගොවිතැන් කරන එක රැකියාවක් නෙමේද? ඒව වෙළඳාම් කරන එක ව්‍යාපාරයක් නෙමේද? අන්න ඒක නිසා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න මේ හැමෝටම කියන්නේ. ඒ තත්ත්වයන් තුළ යහපත් මහා පොළොව සම්බන්ධයෙන් කියන්නේ විශේෂම ගොවිතැන් කටයුතු, පතල් සම්බන්ධ, ඔය ඉඩම් විකිණීම් සම්බන්ධ. මේ කාලේ ඉඩම් විකුණන්න ඉතාමත් යහපත් කාලයක්. ඉඩම් අනිවාර්යයෙන්ම විකුණ ගන්න පුළුවන් කාලයක්. විකුණ ගන්න බැරුව තමන්ගේ කියන්නේ මං කියන්නේ මේ පොදුවේ ව්‍යාපාර ලෑන් සේල් කරන අය තරම් නෙමෙයි. ඔබේ ඉඩමක් විකුණ ගන්න බැරුව හිටියනම් ඔන්න. ඒ වගේම මේ කාලේ අන්න ධනයෝගයක් තියෙනවා විශේෂයි. ඔබට ඔබගේ පවුලෙන් ලැබෙන්න තියෙන පරම්පරාවෙන් ලැබෙන්න තියෙන දායාදයක් තියෙනවනම් ඒ තමන්ගේ කොටස ලැබෙන ඒක නැත්තම් ස්ථීර වෙන කාල පරිච්ඡේද හැමෝටම දායාද නැහැ. අර සොයිප් ටිකට් ඇදෙනවා වගේම තමයි කොටසකට ඇදෙනවා සොයිප් ටිකට්. සමහරුට දෙන්නේ නැහැ මීන ලග්න හිමි. සමහරුන්ට ඔන්න ලැබෙන්න තියෙනවනේ ඒ වගේ දායාදයක් එක ලැබෙනවා. ලැබෙන්න තියෙන අයට දැන් සමහර පවුල්වල තියෙනවනේ එහෙම දායාද හිමි වෙන දේවල් නැහැ කියලා. හැබැයි එහෙම කියලා මුකුත් නොලැබෙ තියන්නේ නැහැ. මොකක් හරි හේතුවක් උඩ ඔය තිබිච්ච පවුලේ ඉඩමක් විකුණලා ඒකේ මුදල හරි ඒකේ ඔබේ කොටස හරි ලැබෙයි. අන්න ඒ වගේ දෙයක්. නැත්තම් මේ අඩුම තරමේ දෙමාපියෝ ඔබ වෙනුවෙන් ඉතිරි කරගෙන තු දෙයක් පොඩි කාලේ ඉඳන් මෙන්න පුතේ ඔයා වෙනුවෙන් අපි මේක ඉතිරි කරේ කියලා ඔන්න එක්කෝ ස්ථිර තැන්පතුක හරි නැත්නම් අපර පොඩි හරි මුදලක් දෙයි. නැත්තම් ඔය හදාගත් අම්මාගේ කනකර හරි ගලවලා මේ වෙලාවේ ඔබට දෙයි. අන්න ඒ වගේ දෙමාපියන්ගෙන් නෑදෑ හිතමිතුරු නෑදෑ හිතමිතුරු කිව්වම ඉතින් දෙමාපියෝ තමයි නැත්තම් සහෝදර සහෝදර උපරිම තත්ත්වේ ලැබෙන දේවල්. අනිත් එක තමයි අනිත් පැත්තෙන් විවාහකායට මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ඔබගේ සැමියාගේ නැත්තම් බිරිඳගේ පාර්ශවෙන් ලැබීමක් තියෙනවා මේ කාල සීමාව තුළ. ඒක අර කිව්ව විදිහම ආදේශ කරගන්න. ඒ තත්ත්වය තුළ යහපත වෙනවා. ඒ වගේම රැකී රක්ෂා කරන අයට මේ කාල සීමාව තුළ රැකියාවේ වැටුප් වැඩිවීමක් හෝ දීමනා වැඩිවීම බලාපොරොත්තු විය හැකි. ව්‍යාපාර කරන අයට ව්‍යාපාර පරාසය වැඩිවීම, ලාභ වැඩිවීම වගේම යම් කිසි ආකාරයක වෙළඳ හෙළඳාම් කටයුතු දියුණු වීම බලාපොරොත්තු විය හැකි. හැබැයි මේ කිසි දෙයක් ලේ අර මං කිව්වේ නිකන් පහුගිය කාලයක උඩ බලන් ගන්න බෑ. මම මේ කියන්නේ ධන යෝගයක් ගැන නෙමෙයි, ධන යෝගයක් පාදා ගන්න ආකාරය ගැන. මේ දින 134 ආයේ අපේ ජීවිත කාලෙටම ලැබෙන නොලැබෙන නැත්නම් හොඳ කාලයක් ගිහලා අවුරුදු 25කින් තියෙන දශ ගානක ලැබෙන කාලයක් ගෙවෙන්න ඉන්නේ ඔන්න මෙන්න වෙලාවේ. ඒක දින වාසිය ගන්න විදිහ. ඒක නම් ඒක කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ කාසිය මතින් ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කළ යුතුම කාල පරිච්ඡේදය. මේ වෙලාවේ පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. ටිකක් නිදි මරන්න වේවි. කම්මැලිකම් අතරින් නැත්තම් මොකද මීන ලග්න හිමියන්ට හොඳ කාලයක් නෙමෙයි කියන්නේ. අර කියන දේවල් වැරදි නැහැ. හැබැයි මම ඒකේ වැරදි කියන්නේ ඔබව බය කරන එක.
මම කියන්නේ අපිට ඒකට අභියෝග කරන්න පුළුවන් කියලා. එහෙනම් අභියෝග කරන්න ඉස්සලාම්බේ මනස ධනාත්මක කළ යුතුමයි. ඒ සඳහා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළියවත් මීන ලග්න හිමියන් අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒක ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්. මහා ලොකු අමාරු දේවල් නෙමෙයි. විදේශගතලා ඉන්න සමාජ ඔය පන්සල් පල්ලි ගාන යන්න බැරි වේවි. ගැටලුවක් නැහැ. ඔබ මේ හැමදේම සංකේතනේ. දැන් පන්සල කිව්වම බෝධිය කිව්වම පන්සලේ ගමේ පන්සලේ බෝධිය බුදුජාණන් වහන්සේට පිට දුන ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඉතින් එහෙමනම් එතනත් තියෙන සංකේතයක්. එහෙනම් ඔබට පුළුවන් මනසෙන් එතන ඉන්නේ කියලා සංකේතාත්මක හිතාගෙනයි භාවනාව කරන්න. මල් පහන් පූජා කරා කියලා හිතින්ම අවවා ගන්න. ඒ ඇති. මොකද හේතුව මේ හැම දේ තුළම තියෙන්නේ මානසිකත්වය තුළ තියෙන ශ්‍රද්ධාව සහ මානසිකත්වය තුළ තමයි අපිට මේ ධනාත්මක භාවය ලැබෙන්නේ. එහෙනම් ඒක ඒ විදිහට කරන්න ඔබ ඉන්න ගෙදර නිදා ගන්න කලින් කාමරේ හරි මේ භාවනාව කරන්න ඒ හොඳටම ප්‍රමාණවත්. මොකද මනසයි ධනාත්මක කරගත යුතු වෙන්නේ. දෙවියන්ට බාරහාර වෙන්න කියනවා. දෙවියෝ අදහන ඉන්න අදහන් නැති අය ඉන්නවා. එහෙම කියලා මේක විද්‍යාත්මක දෙයක් නොවේ කියලා කියන්න බෑ. හේතුව දෙවියෝ කියන සංකල්පය තුළ තියෙන විද්‍යාව. මොකද දෙවියන් තුළ අපිට යම්කිසි ආකාර විශ්වාසයක් තියෙනවා. ඔවුන් අපිට උදව් කරાવી කියලා අදිෂ්ඨානයක් තියෙනවා. අපේ සහයට ඉන්නවා කියලා අදිෂ්ඨාන තිබ්බ. ඔබට අර මම හැමදාම කියන්නේ තනියම තනිපංගමේ අති කලුවරේ පාළු පළාතක යද්දි තව කෙනෙක් ළඟ හිටියොත් දැනෙන බය අඩුයි. යම්කිසි අනතුරක් කියන සම්භාවිතාවය අඩුයි නේද? නැත්තම් බයේ ගිහිල්ලා ඔහේ ගිහිල්ලා වලක වැටෙන. නැත්නම් අනතුරක් වෙන්න මේ සම්භාවිතාවය වැඩි නේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කතා බහ කරගෙන දෙන්නට පොඩ්ඩක් කල්පනාවෙන් යන්න පුළුවන් ඊට වඩා නෑ. ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන. අපි අමාරු වැටිච්ච වෙලාවක අපේ හිතවිල්ලට අපිට දෙවියෝ උදව් කරાવી කියලා අදිෂ්ඨානය ආවොත් ආ ඍණාත්මකව මට මුකුත් කරගන්න බෑගෙන මතෙන් අපි පොඩ්ඩක් හරි බහැර වෙනවා. මට දෙවියෝ පිහිට වෙයි කියන එක. අන්න ඒක වැදගත්. එතන දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක හොයන්න යන්න අවශ්‍ය නෑ. ඒක අපිට හොයන්න ඕනෙත් නෑ. හැබැයි ඔබට ඒක අත්දකින්න පුළුවන්. ඒ දෙවියෝ අත්දකින්න ඔබේ මනස තුලින්. එහෙනම් ඒ නිසා ඔය දෙවියන්ට කියන බාරහාරය ටික ඔබ අදිෂ්ඨානයෙන් හිතාගන්න. මං ආපු වෙලාවක ඒ දේවල් තුළ ඉන්න ඒ දේ තැනට එනවා. එහෙම නැත්තම් මම මේ මොනහරි පුණ්‍ය කර්මයක් කරලා ඒක දෙවියන්ට අනුමෝදන් කරනවා. අන්න ඒ දේ හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා ඒ පිළියම් පිළිව දිවර්ද කරලා මනස ධනාත්මක කරගන්න අංක එක කරගන්න මීන ලග්නිය. අනේ මට හරියන්නේ නැහැ, මට කවදක් හතරන්නේ නැහැ, මොන කර්ම ලග්නයක්ද කියලා. එහෙනම් එහෙම ගෙවන්න තව අවුරුදු 5ක් තියෙනවා. එහෙම උඩත් ඉතින් ඒ රාස්ත්‍රකෙම තමයි අර කිව්ව අඳුරෙම තමයි බිලිවීමම තමයි. එහෙම නොවෙන්න නම් ඔබ වෙනස් විය යුතුමයි. මෙන්න වෙනස ඇති කරගන්න හොඳම දවස් කාලා මේ දින 134 තුල ඔබ වෙනසක් කළොත් ඉතිරි අවුරුදු 5 තුල ඒ රාෂ්ට්‍රකයේ තියෙන අසුභකාරී දේවල් පොඩ්ඩක් අඳු තුන තියෙන්නේ සුභම සුභ විතරමයි. එහෙනම් ඒ කාලසීමාව තුළ ඔබ රැකියාව උසස් වීම ලැබේ, ව්‍යාපාර දියුණු වේවි, යම් තාදුරට ඔබ ප්‍රසිද්ධියටපත් වෙවි, ඔබ යම්කිසි ආකාර නිර්මාණශීලී කෙනෙක් නම් ඔබ යම්කිසි දක්ෂතා තියෙන කෙනෙක් නම් ඒව තුළින් ඔබ ප්‍රසිද්ධියටපත් වෙනවා. එහෙමනොත් එහෙනම් ඒකට මේ ආරම්භය ගන්න ඔබ උත්සාහ කළ යුතුයි. ඔබ මනස ඉස්සලා ධනාත්මකව කරන්න ඊට සොබර නිවැරදි පාරමෙන් පහුගිය කාල සීමා තුළ ඔහේ හැමදේම අතපත ගෑවනේ. අරක පටන් ගත්ත ඉවර කරා, මේක පටන් ගත්ත ඉවර කරා, අරමුණක් නැහැ. හැබැයි මේ මනසොම නිවැරදි ලෙස මේ පිළියම් පිළිවෙත් කරලා ධනාත්මක කරගත්තට පස්සේ ඔබ නිවැරදි මේ දේම කරන්න කියලා ඉදිරියට ආවි. අදිෂ්ඨානව ඒ දේ කරන් ගොඩ ආවි. ඒ නිසා ඒ හැකියාව තියෙනා නම් පොඩ්ඩක් අමාරුයි, හැබැයි කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. නිකන් හිටිය කියලා මේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. රැකියාවේ දියුණුව අනිවාර්යයි. මේ කියන දේවල් කරොත් උසස් වීම අනිවාර්යයි. ඉදිරියට යමු නැත්නම් රැකියාවක් නැති කෙනෙකුට රැකියාව ලැබීම අනිවාර්යයි මේ කාල සීමාව තුළ. එහෙම නැත්නම් රැකියාව අහිමිච්චාට ආය රැකියාව ලැබෙන්න වැටුප් යම් කිසි ආකාරයෙන් කප්පාදුවක් කරන එක ලැබෙයි. එහෙම නැත්නම් මෙතනින් ඉන්නට වඩා හොඳ රැකියාවට මාරු වෙන්න හැකියාව ලැබෙයි. ව්‍යාපාර කරනට ව්‍යාපාර දියුණුව ලැබෙයි. ව්‍යාපාර ප්‍රසිද්ධියටපත් වේවි. ගොඩක් අය ඔබ ගැන කතා කරાવી ඔබේ ව්‍යාපාරයේ නාමය ප්‍රසිද්ධ වෙවි. අන්න ඒ හැමදේම කරගන්න ඔබ අර සුළු වෙනස කර යුතුමයි. ඒක කළොත් අනිවාර්යෙන් ඔබ ජය ගන්නවා, ජය ගන්නවා නියතමයි. ඒක නිසා ආර්ථික දියුණුව පෙනිපෙන තියෙනවා. ඒකට පොඩි වෙනස්කමක් තුළ ඔබට මේ දින 134 තුළ ඔය කියන ධනයෝගයේ උපරිමෙන් පාදා ගන්න වාසනාව මත පමණක් පදනම් නොවි ඔබගේ උත්සාහය උනන්දුව දක්ෂතාවයේ වාසනාව කියලා තුනම. වාසනාව මොකද්ද? ඔබට මේ වැඩසටහන අහන්න ලැබිච්ච එක. එකනම් මේක වෙනස් කරගන්න විදිහ තියෙනවනේ. එහෙනම් ඒ දේ තුළ වෙනස් වීම තුළ ක්‍රියාත්මකලා ජීවිතය දිනන්න ඔබට හැකියාව තියෙනවා. එහෙනම් මේක පොඩි මම මේ ලග්න පලාපලට වඩා මේක ගෙනාවේ. මම මේක කියලා තියෙන විශේෂම අපි කොහොමද මේ දිනක 24 තුළ ගොඩ යන්නේ? ධනයෝග පාදාගෙන. එහෙනම් මේක පොඩ්ඩක් ඔබට මම මඟ පෙන්වීමක් කළේ. ඒ නිසා මේකෙන් ගොඩ යන්න උත්සාහ කරන්න. පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ මුළු ගැන්දිලා හිටියා. කාටවත් කියන්නේ වැඩි කතා බහ කළේ නැහැ. තමන්ගේ පාඩුවේ පැත්තක වෙලා හිටියා. ඔන්න පහුගිය කාලේ. එතකොට ඒ වගේම මේ කාලේ ඔබ කාටවත් තමන්ගේ තියෙන ජීවිතේ තියෙන ගැටලු ගැන කියුවේ, හරි গুপ্তකාරී ජීවිතයක් කියුවේ. ඔන්න ඔබට ඒ தත්ත්වය වෙනස් කරගන්න හොඳ අවස්ථාවක්. ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ඔබේ පවුල කෙනෙක් එක්ක කියන්න, ඔබ කතා කරන්න. අන්න ඒ දේ තුළ ඔබට ප්‍රබල හැකියාවක් ලැබෙනවා ඔබේ ප්‍රශ්න විසඳා ගන්න. අන්න දැන් වෘත්තියක් කරන්න, ව්‍යාපාරයක් කරන්න අරමුණක් තිබ්බේ නැහැ. ගෙදර කෙනෙක් එක්ක කතා කළා. මං ගාව සල්ලිත් නැහැ. මොකද කරන්නේ? නැහැ, මෙන්න මේ කාලේ මෙන්න මේ පැත්ත හොඳයි. ඔයාලට හැකියාවක් තියෙනවා. ඔයා පොඩ්ඩක් මේක ගැන හොයන්න. සල්ලි ප්‍රශ්නයක් කරගෙන මං දෙන්නම් සහෝදරයෙක් කියාවි.
නැත්තම් දෙමාපියෝ කියමු දෙමාපියන්ගේ දායද ලැබෙන කාලයන්නේ මේක කොහෙන් හරි වුන් හැබැයි මේ දේවල් මේ ලොකු මහ පරිමාණයෙන් පටන් ගන්නත් එපා පටන් ගන්න දෙයි මොකද හේතුව මේ දේ තුළ ඔබ බිංදු ඉඳන් පටන් ගන්නවා ඒකෙත් පොඩි රහසක් තියෙනවා මොකද බිංදු ඉඳන් පටන් ගන්න පියවරෙන් පියවර යද්දි තමයි ඔබ මුල් පියවර ඉඳන් මොකද්ද කියලා දන්නේ බැරි වෙලාවත් ඔබ ටිකක් වියදම් කරලා ණයක් හරි අරන් නැත්තම් කාය හරි ඉල්ලගෙන හරි මුලින්ම ලොකුවට පටන් ගත්තොත් ඔබට මුල් පියවරවල් 7 8ක් 10ක් මගහැරලා දෙන්න පුළුවන් අනේ ඉදිරියේදී ප්‍රශ්න ගැටළු එද්දි ඔබ ඒ ගැන දැනුවත් නැහැ ඒක නිසා මේ වෙලාවේ ණය වෙලා බිස්නස් කරන ඉඩම් විකුණලා බිස්නස් කරන ලොකු මුදල් වැය කරලා කරන්න නෙමෙයි පොඩි ආරම්භයක් කරන් පියවරෙන් පියවර ටික ටික දියුණු කරා යන්න උත්සාහ කරන්න. එතකොට තව වසරක් දෙකක් ගත වෙද්දී ඔබට හිනි පෙත්‍රම යන්න පුළුවන් බින්දු වෙනින් සියලු දේ දැනගෙන අත්දැකීම් ලැබෙමින්. එතකොට වැටෙන්නේ නැහැ. මොකද මේ දැන් යම්කිසි ආකාරයෙන් මේ ඒරාෂ්ට්‍ර කලසීම තුළ ව්‍යාපාර වැටෙනවා කියලා සමහරු කියනවානේ. ව්‍යාපාර කඩා වැටෙනවා. ඒකට හේතු වෙන්නේ මොකද? සමහර තැන්වල මේ ව්‍යාපාරයේ වැටෙන තැන් ඔබ දැනුවත් නැතිකම. හැබැයි මුලින් ඉඳන් කරා යන එකකට වැටෙන තැනක් නැන්නේ. ඔවුන් දන්නවා වැටෙද්දි තැන කොතනද කියලා. අන්න එන අඳුරගෙන ඉක්මනින් නැගිටින්න පුළුවන්. අන්න ඒ නිසා පොඩි එකයි පටන් ගන්න ඕනේ. ඒ දේ තුළ යන්න පුළුවන්. ඉතින් පෞද්ගලික සහාය ඔබට සහාය ලැබෙනවා. ඔන්න මේ කාල සීමා තුළ ඔය විවාහයන් ගැන බලාපොරොත්තු ඉන්න අයට පොඩි සුවිශේෂී කාරණාවක් කියන්න. පෙබරවාරි මාසේ 5 වෙනිදාත් මාර්තු මාසේ මැද භාගය දක්වා ඔබට විවාහ යෝග තියෙන කාලයක්. හැබැයි විවාහයට අර අඩු වයසේ හදිස්සි වෙන්න එපා. තව ටිකක් ඉවසීමෙන් කරමු. අර ව්‍යාව දැන් වයස ගෙවිලා අනිවාර්ය විවාහ සිදු විය යුතුයි කියන අයට අන්න ඒ කාල සීමා තුළ ওই මංගල කටයුතු වලට ඒවට යන්න හැකියාව තියෙනවා. මොකද හේතුව මේ කාලේ අර මම හැමදාම කියනනේ දැන් මේ ඒ රාෂ්ට්‍රයක් කියන්නේ මොකද්ද කියලා මම කියලා දෙනවනේ. ඒ රාෂ්ට්‍රක කියන දේ කොහෙන් ගියක් බලපානේ මනසට. මනස වැටීම තුළ තමයි රැකියා ව්‍යාපාර සාර්ථක කරගෙන අධ්‍යාපන කටයුතු බාධා කරගන්නේ ආදර සම්බන්ධතා කඩා වටගන්නේ. ඇයි මනස ඍණාත්මක උනම. එහෙනම් ඔබ මනසෙන් වැටෙන්නේ නැතුව හිටියොත් ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් මම එකයි කිව්වේ විවාහවලට යන්න ගැටලුවක් නැහැ. හැබැයි මනස හොඳින් මේ කියන පිළියම් පිළියෙත් එක්කම ඉදිරි අවුරුදු පහම ගෙවන්න බලාගෙන යන්න. මේ අමාරු දේවලුත් නෙමෙයි. සතියකට සැරයක් මේ වගේ දෙයක් කරන එක මහ වැඩක් නෙමෙයි. ගෙදර දවසට පැයක් පැයක් භාගයක් පැය කාලක් භාවනා කරන මහ වැඩක් නෙමෙයි. ඒ නිසා ඒ දේ තුළ යන මනස උසස් තබා ගත්තොත් ඔය කිසිම ඒරස්සයකට ඔබට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. කරන්න බෑ. ඒක කියපු හැම අසුභවාදී දෙයක්ම ඔබට බොරු කරන්න පුළුවන්. ඒ නිසා විවාහ කටයුතු වලට යන්න ගැටලුවක් නැහැ. යනවනම් මනස ගොඩක් සැහැල්ලුවෙන් අරගෙන ඔය ප්‍රශ්න එද්දී මනස කඩා වැටෙද්දී නැත්තම් විවාහ ජීවිතත් කඩා කප්පල් වෙවි. එහෙම නොවෙන්න නම් ඔබ ගොඩක් මනසින් වෙනස් වෙලා තමයි දෙයට යන්න ඕනේ. ගියාට ගැටලුවක් නැහැ. පැහැදිලිද? මොකද පෙබරවාරි මාසේ 5 වෙනිදාත් මාර්තු අවසානයේ දක්වාත් හොඳ විවාහ යෝග ක්‍රියාත්මක වෙන කාල දශාවක් තමයි මීන ලග්න හිමියාට උපරිම අන්දමෙන් තියෙන්නේ. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබ ගැන ටිකක් හොයලා බලන ඔබේ පවුලය ඒක හොඳට දැනන කාලය. ඒ වගේම මේ විවාහ කාය තුළ පොඩ්ඩක් ඔන්න අර සැමිය බිරිඳ කියන සම්බන්ධතාවය තුළ චුට්ටි ඈත්කම. ඒකට හේතු වෙන ප්‍රධාන කාරණා කියන සමහරකට ඔබ පොඩක් වැඩිපුරම කල්ගත කරන්නේ නිවසෙන් බැහැරව. මේ කාලේ ටිකක් ඔබ ගමන් බිමන් වැඩි ඈත්වීම වැඩි. ඒක එක පැත්තකින් විදේශගත වෙන බලාපොරොත්තු වෙන ඉතාල යහපත් කළ විදේශගත වෙන්න උපරිමම හැකියාව දෙන කාල පරිච්ඡේදය. විශේෂයෙන්ම රාහු දසාවල් ගෙවනවා නම් අනිවාර්යෙන් මේ කාල දසාව තුළ මීන ලග්න හිමියන්ට විදේශගත වීමේ හිණේ සැබෑ කරගන්න උපරිම හැකියාවක් තියෙන කාල පරිච්ඡේදය. ඒවා හේතු කරගෙන පෞලියගෙන් පොඩක් ඈත් වෙලා ඉන්න කටයුතු කරන්න හේතු කාරණා යෙදෙනවා. එක්කෝ අධ්‍යාපන කටයුතු නැත්තම් කොහෙද අඩුම තරමේ ගෙදරින් ඈත් වෙලා පදිංචි ස්ථානයෙන් භූමියෙන් බැහැරව කල් ගෙවන්න වැඩි දවසක් ගෙවන්න තමයි මේ කාල සීමාවට දිදු වෙන්නේ. හැබැයි අරමුණක් තියෙන දේවල් වලට පොළඹෙන්න නම් ඔබ මනස යහපත් කරගන්න ඕන. නැත්තම් කිසිම තේරුමක් නැති ගමන් බිමයි යනවා. මේ ලංකාවේ දෙවුන්දර තුන ඉඳන් පේදුර තුරට යන කිසිම අරමුණක් නැහැ. ගිහිල්ලා ආය හැරලා ඉන්න තරම් හැකියාවක් මේ වෙලාවේ අනේ අපරාධ කියන්න බෑ. මීන ලග්න හිමියන්ට තියෙනවා ඒ තරම්ම කිසි තේරුමක් නැති දේවල් කරන්න අර රුසියෝ දෙවියෝ මේ කාල සීමා තුළ. ඒ නිසා එහෙමද අරමුණක් නැති වැඩ නොකර ඉඳ තරේ වග බලා ගන්න. ඒ වගේම මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ නොතන ගැටලුයි පොඩ්ඩක් ගැටුකාරී තත් යන. හැබැයි ස්ථීරව දැන් මේ අවුරුද්දක් දෙකක් පවත්තන් ආපු දේවල් නම් ඉතින් ඇත්තම ගොඩාක් ශක්තිමත්. මොකද ඒ ආපු පීඩාකාරී තත්ත්වය වල නොකඩී තියෙනවා කියන්නේම ලොකු බැඳීමක්. ඒක ස්ථීර බැඳීමක් බොහෝ දුරට 99%ම ඒවට 101ක් තියෙනවා පොඩි පොඩි. කොච්චර අවුරුදු ගණන් එකට හිටියත් අන්තිම මොහොතේ ඒවා කැලිලා යන තත්ත්වයන්. නමුත් අර අලුත් බැඳීම එක්ක එතරම් යහපත් නැහැ. ඒවත් එක්ක ඔබ මේ කාලේ පොඩ්ඩක් මේ පහුගිය බැඳීම් ඔබව එපා කියලා අතෑරලා ගිය ඔබෙන් යම්කිසි ආකාරයකින් ඔබගේ අඩුපාඩු පෙන්නලා ඔබව මානසිකව අදවට්ටලා ගිය බැඳීම් ඔන්න වාසි පරමාර්ථ හේතු කොටගෙන ඔබට ලං වෙනවා. ඔබත් ඉතින් අර මේ වෙලාවේ අර මං කිව්වනේ අර ගොනාසේ ඒකට කරගහනවා. අපි සරලව කතා කරමු. මේ කොල්ලු කෙල්ලනේ ගොඩක් ඔය වයස ලෝක තියෙන්නේ. ඉතින් උට තේරන බසන් කියන්නේ මේ අනිවාර්යයෙන්ම අර ඔබ එපා කියලා ගිය අය එනවා. එන්නේ එයලා ඒ වාසි බලන ඔබෙන් මොකක් හරි වාසිය ගන්න නැත්නම් ඒ විච්ච වැරද්දක් හරි ගස්ස ගන්න ගොනාසේ කරගහනවා. කතා දෙකක් නැහැ. ඒ නිසා එහෙම කරන්න එපා. එහෙම කළොත් අනිවාර්ය දෙවෙනි වතාවේ දෙන රැග් එක
උපරිමයි. සමහර ජීවිතෙන් නැති වෙන තැනට පත් කරාවේ. ඔබ නැත්තරම නැතුව බිඳුවට නෙමෙයි වලක පල්ලට මැද දාලා යාවි. එනිසා ඒ වගේ දේවල් වලට අවස්ථාවාදී પરමාත්මෙන් ණයකින් ගොඩාක් සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම දැන් මේ කාලේ අධ්‍යාපන ගැන කතා කළ යුතුමයි. අධ්‍යාපන වශයෙන් දැනුමට හොඳයි, තේරුම් ගැනීම හොඳයි, ඔක්කොම හොඳයි. හැබැයි ඒවා ප්‍රායෝගිකව යොදවන්න ඇති. විභාගයට උත්තරයක් ලියද්දි, සමුපාරික සහභාගීද්දි ඒ දේවල් එළියට නිවැරදි ලෙස ගන්න බෑ. හේතුව ඔබට අර ඒ දේවල් නිවැරදි ලෙස අපි උදාහරණයක් ගමුකෝ, රාක්කයක් යම් පෙට්ටකමක් තියෙන. නැත්නම් ඔබේ ඇඳුම් අල්මාරිය නිතර පාවිච්චි කරන ඇඳුම් ටිකක් පැත්තකින් වෙනම තිබ්බන අර ඒක ගන්න ලේසියිනේ. හැබැයි කරන්නේ මොකද්ද? නිතර පාවිච්චි කරන ඇඳුම් ටික යටරම ගහලා ඔන්න අර වැඩියෙන් පාවිච්චි කරන ඇඳුම් උඩ තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා හවසට ඇඟ හොදලා කලිසමක් හොයන්න ගියාම අර ඔක්කොම ඔක්කොම ආය ඇදලා 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 යටින්යක් ඇදලා ගන්නවා. ඊට පස්සේ එළියට වැටෙන ටික තද කරා, දොර වැහැව්වා, ඊළඟ පාරේදී ඒකට යට වෙනවා ඔබ. අන්න මේ උදාහරණයක් කිව්වේ. ඒ වගේ තමයි හැමදේම. අධ්‍යාපන ඇතුළත් එමය. මනසට ඔබ ඒ ග්‍රාහක වලට දාන ඒවා පිළිවෙලට දාගන්න. ඔහේ හැමදේම ඉන්න අරමුණක් නැහැ. ඒ නිසා ගොඩාක් දුරට ඔබට මේ උත්තර ලියන ප්‍රශ්න පත්‍රවලදී ලකුණු අඩු, පන්තිය වැඩ කරද්දී හොඳට දැනුම තියෙන නම් ගැටලුව ඔබට ප්‍රශ්න වලට උත්තර ලිය යම් තාක් දුරට පුහුණු වෙන්න ඇති. මේ නිසා ඔය පහුගිය ප්‍රශ්න පත්‍ර, පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. දැන් විභාගේ ළඟ ළඟ එන අඩුම ප්‍රශ්න පත්‍ර සෙට් 10 10 වත් උත්තර ලියන්න. අන්න ඒ දේ තුළ ඔබට යම්කිසි හැඟීමක්, යම්කිසි දැනුමක් එනවා ඒ ප්‍රශ්න රටාව කොහොමද ලියන්නේ ඒවත් එක්ක. ඒතකොට ඒකට මේ වෙලාවේ ඔබට උපදෙස් ගන්න පුළුවන් ගුරුවරුන්ගේ වැඩි හිටියන් දැනුමක් තියන අයගේ. අන්න ඒ එතකොට විභාගේ ලියන ගමන් මේ කවුරුත් නැහැ නේ. එහෙනම් මේ උපදෙස් අරගෙන ප්‍රැක්ටිස් වෙලා යන්න. එතකොට නීවරදි ලෙස ඔළුවේ තියෙන දේවල් ලස්සන්ට අර ලාච්චුවරිය ඒක දෙන ටික දැම්මා ලිව්වා. ඊට පස්සේ ඒක වැහැව්වා. අනිත් ලාච්චු ඔබ ලාච්චුද නැහැ පිළිවෙලට ඔබ හැමදේම කරලා තියෙන. අන්න ඒ වගේ තත්ත්වවල වෙනද පැහැදිලිද මේ උදාහරණ එක්ක කියන්නේ? තව පැහැදිලි වෙනද? නැත්තම් මේ අපම්ප්‍රංශ කියවනවා කියලා සමහරුන්ට, සමහරුන්ගේ බුද්ධි මට්ටම් වල අනුව කියනවා. ඒ නිසා කිව්වේ. ඒ නිසා මේ අධ්‍යාපනය යන විභාග ළඟ ළඟ තියෙන ඉඳන් මම ඒ කිව්වේ. අනිත් පැත්තෙන් ඔය සම්මුඛ පරීක්ෂා වල ගියත් එහෙම ගිහම් බයයි, යද්දි තැති ගැන්ම, පෞරුෂය ටිකක් මදි වෙනවා. ඉතින් ඒව නැති වෙද්දි පොඩ්ඩක් ඔබ ඒ වැඩේ රස්සාවල තේරෙනවා, අඩු වෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේ ටිකක් පෞරුෂමත් වෙන විදිහට ඒවටත් ප්‍රැක්ටිස් කරන්න. ඔය YouTube එකේ තියෙනවා, ඒ වගේ ඇප්ස් තියෙනවා. ඒ වගේ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙද්දී අහන ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් ඔබ අර තැතිගැන්මෙන් තොරව උත්තර දෙන විදිය හදාගන්න. අන්න ඒ වගේ ටිකක් පුහුණු වෙන්න. අනිත් පැත්තෙන් කතා කරපුවාම විශේෂම කාරණාව වෙලාවට යන්න. විභාගේ 8ට තියෙද්දී 7:55 ගෙදරින් පිටත් වෙන්න එපා. පැයක් විතර යන ගමන. අඩුම 8ට තියෙද්දී 7ටවත් 7 මාටවත් තව මෙතන ඉන්න බලා යන්න. මොකද අපිට කියන්න බෑනේ මේ කාලගුණ ගැටලු තියෙනවා මේ කාලේ. ඔය එක එක ගමනාගමන ගැටලු තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් කලින් එතනට ගිහිල්ලා ඉන්න. පැය බය කලින් ගැන කමන. එතකොට තව ටිකක් මොන හරි බලා ගන්න හරි පුළුවන්. ඒ නිසා මොකද මේ වෙලාවේ ඒ වගේ තැන්වලදී කාලයේ ප්‍රශ්න ඇති වෙනවා. විභාගයට යද්දී පැය භාගයක් පරක් වෙලා. එතකොට ප්‍රශ්න පත්‍රේ පැය භාගයක් අඩුවෙන් වෙලා ලියන්නේ. ඒ වගේ ගැටලු මතුවෙන මීනලක් හිමින තියෙන හින්දායි මම මේ කියන්නේ. අනිත් පැත්තෙන් තමයි සම්මුඛ පරීක්ෂණ කියද්දී වෙලාවට යන්න. අඩුම තර මේ ඉන්ටර්විව් එකකටත් වෙලාවට ආපු නැති එකෙක් වැට ගන්න කවුරුත් කැමති වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් හිතේ තියාගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ දැන් මේ සමහරු අහනවා මේ ඇයි මේ විදේශගත වෙලා ඉන්න අපිට කියන්නේ නැත්තේ? මේ කියන්නේ මේ ඔක්කොම නෑ, මේ කියන හැම එකම ලංකාවේද ඔබ ලෝකේ කොහේ හිටියත් ඒක බලපානවා. ඒ නිසා අමුතුවෙන් කියන්න ඕනේ ඒ රැකී රක්ෂාව තුළ දියුණුවක් අත් කරගන්න විදිහ ගැන කියපුවා, පෞල් ජීවිත ගැන කියපුවා, අධ්‍යාපන ගැන කියපුවා, බැඳීම් ගැන කියපුවා, ඔක්කොම ඔබටත් අදාළයි. ඒ නිසා ඔබත් අහලා ඔබත් අනිවාර්යෙන් මේ වීඩියෝ අවසාන කියන පිළියම් පිළිත තමන්ට හැකි පමණින් කරන්න. එතකොට හරි. සෞඛ්‍ය ගැන කතා කරමුද? සෞඛ්‍ය ගැන කතා කරද්දී විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ සෞඛ්‍යමය තත්ත්වය තුළ අනතුරු බහුල කාලයක්. විශේෂයෙන්ම හිසට අනතුරු වීම ඉඩකඩ වැඩි. හිසේට යම්කිසි හානි වීම ඉඩකඩ වැඩි. එනිසා ඔය බයිසිකල් වල යන අනිවාර්ය හෙල්මට් දාගෙන යන්න. හෙල්මට් එක නිකන් දාන ක්ලිප් එක දාන්න දෙන්න එපා, ඒක දාගෙන යන්න. මොකද හේතුව ඒ වගේ අනතුරු බහුලයි. වම් පාදයට හානි වෙන්න ඉඩකඩ පාදිනවා. ඔය ටිකක් වේගෙන් යන්න එපා. ඔය සත්තු පැනලා, මිනිස්සු පැනලා අනතුරු වීම ඉඩකඩ වැඩි. ඔය රාත්‍රී කාලවල විශේෂයි. එතන හයියෙන් නෙමෙයි, සාමාන්‍ය ඔබට ඔබව පාලනය කරගන්න පුළුවන් වේගෙන් යන්න උත්සාහ කරන්න. නික සාමාන්‍ය වාහන පදවනටත් එහෙමයි. මේකල අනතුරු බහුල කාලය. ඒ වගේ මුස් ස්ථානවල අනතුරුදායක රැකියාවල් කරන ප්‍රවේශ මේ කාලේ. ඒ වගේ දේවල් තියෙනවා. පුළුවන් තරම් ආරක්ෂක විවිධාන යොදාගෙනම කටයුතු කරන, විශේෂයෙන්ම හිස ආවරණය වෙන පරිදි ඒ ආරක්ෂාව ඇති කරගන්න තරයේ මතක තබා ගන්න. ඒවා විහිළු නෙමෙයි. ඒකයි මේ කාලේ ටිකක් ප්‍රවේශම් විය යුතුමයි. මොකද මේ කාලේ සීමතවල සමහර කාලවට ටිකක් කල්පනාව අහිමි වෙලා ටික දවසක් ඉන්න, ලෙඩ ඇඳේ ටික දවසක් ඉන්න, ස්පිතාලේ කාලයක් ඉන්න වෙන කාල වෙන විදිහේ ගැටලු මතුවෙන ඉඩකඩ පවතිනවා. ඒ වගේම ස්ථාන ස්නායුගත රෝගී තත්ත්වයන් තියෙන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මේ කාලේ. ඒ වගේම සුෂුම්නාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවනම්
කොඳුවට පේලියට පොඩක් ඇද වෙනවා වගේ කාරණා තියෙනවා. ඒවා සමහරක් කරලාට සාමාන්‍ය ගැටලු කියලා කමන්නේ පොඩක් ඇලවෙලා ඉන්නවනේ කියලා හිත හදාගන්න යන්න එපා. මොකද ඒවා හේතු කරගෙන පසු කාලීනව ටිකක් ඔය සුසුම්නාවට හානි වෙන දේ වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලාගන්න. ඉතින් ওই தත්ත්වයන් තුළ තමයි ගෙවෙන්නේ. ටිකක් මේ කාලේ ඔය දිය වැඩිය தත්ත්වන වගේ තියෙනවා. ටිකක් සීතල වැඩි හින්දා පොඩ්ඩක් ගැටලු ඇති වෙන්න පුළුවන් බැරි වෙලාවත් ඒ වගේ වෙලාවක අර ටිකක් සීනි අඩු වෙලා හෝ වැඩි වෙලා ඔය සීහ නැති වුණා වගේ වුණොත් ටිකක් ගැටලු මතු වෙන්න පුළුවන් නිසා ඒ වටත් පොඩ්ඩක් ඒ ඖෂධ නිසි වෙලාවට අරගෙන ඒ ආහාර පාන වුණත් පාලනය කැතුව කරන්න වග බලාගන්න. ඒ වගේ දේවල් වීමේ ඉඩකඩ ටිකක් බහුල නිසායි මේ මීන ලග්නේ මියර මේක මම පුන පුනා කියන්නේ. ඉතින් ඔය தත්ත්වයන් තුළ තමයි මේ දින 130 වගේ වෙන්නේ. හැබැයි මේ හැමදේ මැද්දෙම බාධක වෙනස් කරගෙන ඔබේ මනස වෙනස් කරගත්තොත් උපරිම තැනට යන්න කෝටිපතියෙක් වුණත් වෙන්න හැකියාව තියෙනවා. මොකද ඔබේ මනසයි මේ වෙලාවේ වෙන වැටලා තියෙන්නේ. මනසයි හැමදේම බෑ කියලා කත්තර පත් කර තියෙන්නේ. මනසයි ඔබව පසුගාමී කරන. එහෙනම් මනස තම ධනාත්මක කරන දේ මම කියලා දෙනවා. එහෙනම් මනසත් එක්ක යන් ඉස්සරහට බිම ඉඳන් පියවරෙන් පියවර බින්දු ඉඳන් පියවරෙන් පියවර යන් දිනන්න පුළුවන්. කලබල විය යුතු නැහැ. අපි හරන් කතා කරමු මොනවාද මේ මීන ලග්න හිමියන් කියන පිළියම් පිළිවෙත් මේ තත්ත්වයන් එක්ක මේ සෙනසුරුගේ සුවිශේෂී වූ දින 134 කාලෙකට ආය නොවන දශක ගානට ආය නොවන මේ සුවිශේෂී දින 134 දැනුත් මේ මම වැඩසටහන රෙකෝඩ් කරලා දවස් 4ක් ගියලා ඉවරයි 130යි තියෙන්නේ. ඔබ ආදි සමට තවත් ගෙවිලා තියෙන්න පුළුවන්. එහෙනම් කාලය අපිට වෙනවා ගොඩ ගන්න අපි කරන ඕන පිළියම් පිළිවෙත් මොනවද කියලා දැන් කතා කරමු. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භව යන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ, කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා. මෙහෙමයි, අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙවෙයි. පුංචි උදාහරණයක් ගමු, වහිනව වර්ෂාවක් නෝ. එතකොට මේ වර්ෂාව කියන දේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමි ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහිත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියනත් ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වලට දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවනකට නතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමි යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂ වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්නේ නැහැ, නැත්නම් කොඩයක් කියලා යනවා, නැත්නම් සමහරුන්ට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරුන්ට කේන්ති આવી නැහැ. මම මේ කියන උත්සාහ කරන්නේ මෙහෙමයි, මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමි තෙමි හැර කුඩේ යන්න පුළුවන්. නැත්තම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුණත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්. දැන් ධන අපි කියන්නේ ඍණ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන්. හැකිනම් සමහරුන්ට සෙනසුරාදා දිනවල් 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන්. අවම වශයෙන් සති දෙකකට සැරයක් අර මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඊට මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයා ගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් 7ක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පෑන් කල තුනක තොණන් තියාගන්න. ඒ ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ 7ක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නේද? වැඩිපුර තියන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එළඟ තෙල් පහන් නැත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම
නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදම් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන විෂ්ණු දෙවියන්ට. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න සෙත්කා විසජ්ජයනය කරන්න පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුර රාත්‍රිය 12යි 5ට පහනක් දල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල්වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල් මල් ටිකක් පූජා කරලා ඔබ බුදු පහන තියෙන තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රී 12යි 5 ගෙන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රී කියන්නේ ඉරිද එළි වෙන ඉරිද අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමය තුළ දවසක් කියලා ගන්නේ මේ දවස සූර්ය උදා වෙනකන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුළ ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කලක්‍රියාවක් කරපු ලැ මේකද මේ කාලේ සෙනසුරු ග්‍රහය කියන තැන්තොලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මුණත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සෙ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්වලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහම රණෝ කටතම. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙන්න ඕන. ඔබේ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. එතකොට ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මය දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන්න දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුළින් අධ්‍යාත්මික යොමු වෙන්න ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුළ දැහැමිදේ නිවැරදිදේ ක්‍රියාත්මක වෙන්න හරිදේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුළ ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශය වෙනවා. අනේ ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතය එහෙම නැත්නම් ආගම දහම යොමු වීම තුළ තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලෙම යහපතනේ. යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණාවක්. ඒකයි යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද ඔය ආගම් ඇත්තද අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා කරන්න. ඉතින් ඔය දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ තියෙනවා සිංහල බෙහෙත්වල විසල්වල. එහෙනම් පැහැදිලිව ලියා ගන්න. කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් ලොකු භාජනයේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා
කකාරනවා කියන්න අපි ටිකක් ගොඩක් රස්නෙන් එක තම්බනවා කියන්න තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳකර වතුර කලවම් කරන්න යන්න ඕනේ. මේවා හරි සුවඳවත් එකකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්නේ ඖෂධ ස්නානේ පුළුවන් නම් මාසෙකට දෙපාරක් පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් දෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්න ලස්සනනේ වර්ධන්නේ මේ. මොකද ලස්සනට වීම තුළ මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ ඔබ තුළ ඔබේ ලස්සන දකින දකින් ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දේ. ඒ නිසා ලස්සන වේදේ වේදගත දෙන්න මේ 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 ඖෂධ ස්නානේ දිනපතාම කරන්න ඇත්තෙන් දෙපා ලොකු වියදමක් යයි. හැකිනම් ගැටලුකුත් නැ දිනපතා නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියේ දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්නම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුල ඔබට අර අසනීප කාලිතත්වයෙන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රී වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝරපිරිත සූරපිරිත ඡන්දපිරිත කන්දපිරිත සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රය කටපාඩමින් කියන්න පුරුදු වෙන. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුල ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ හෝරාකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුලින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පාදිනවා. නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහවා කියන උත්සාහ දරන්න මේ දේ තුල යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රයක්. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේදී ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්තම් මේකේ ඇතුළත තියෙන গুপ্তකාරී දේවල්ත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවස්වල රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනිත් පැත්තෙන් මහා සන්තියාගු මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න. බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන් ඔන්න මහා සන්තියාගු මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න. ඉතින් ওই තත්ත්වයන් කරයි යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස්වලට දිවස ප්‍රසද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලනේ යාඥාව. හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලනේ යාඥාව සිහි ගන්නවන්න. ඒ තුළ ඔබට ඒ අවශ්‍ය කරන දේ ඒ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ සෙනසුරු ගිල ගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්සක ඔබ විහිං දා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි. ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්නේ බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දා ගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම. ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ ඒකට තියෙන ඖෂධ වර්ග ගන්ද පහන් බලන්න යන්තාග්‍රට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න. පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාදා හතක් කරලා බලන්න. ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකො මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා
ඒ දේවල් තුළ යන්ද හැමදේට අර හැබැති වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේ වල එහෙම නෑ. පියවරෙන් පියවර තම ටිකටික තම ඒ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නම් ඔබ නිවැරදි කරන කෙනෙක් නම් කවදාකවත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්තිමය කටයුතු කරද්දී අනිවාර්යෙන් ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා. ඒකයි වී යුක්ති. අර මං කිව්වේ ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. අර 100%ක් ඔබේ අපල උපද්‍රව නැතේ නැහැ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනදී සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාශක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාශක එන්නේ, ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල වියදු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න. ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.